ඉතින් කොහොමද යාළුවනේ, ඔන්න වෙනද වගේම අද කුක් විත් නිරංජි YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට ගෙනාව පැෂන් ෆුඩ් වලින් බීම එකක්, අයිස් පලම් එකක්, අඹ වලින් බීම එකක්. මුලින්ම මම පැෂන් ෆුඩ් ටික හොඳට හොදගත්තා. පැෂන් ෆුඩ් ගෙඩිය මේ විදිහට කපාගෙන මම මේකේ තියෙන ওই කහපාට කොටස සූරලා බ්ලෙන්ඩර් ජාරයකට දාගන්නවා. මේ ගෙඩි හැකිලිලා වගේ තිබුණට ඒව ඇතුළ හොඳයි. ඒවා මම කපලා ඔක්කොම අරගත්තා, එක ගෙඩියක්වත් විසි කරේ නැහැ. මන් දැන් සූරාගත් ෆැෂන් ෆුඩ් වලට වතුර ටිකක් එකතු කරලා බ්ලෙන්ඩර් කරගන්න යන්නේ. මන් දැන් බීම හදන්න ගත්ත වීදුරු දෙකට අයිස් කැට කීපයක් දාලා වීදුරු දෙක සූදානම් කරගත්තා. මන් දැන් පැෂන් ෆුඩ් ටික පෙරා ගන්නවා. පැෂන් ෆුඩ් ටික පෙරා ගන්නකොට ඉතුරු වෙන කොටස් අපිට නැවත බ්ලෙන්ඩර් කරගන්න පුළුවන්. මම ඒ විදිහටම දෙවෙනි පාටත් ඒක බ්ලෙන්ඩර් කරගත්තා. දැන් මම ඒකට දෙහි ගෙඩියක යුෂ එකතු කරනවා. මන් දැන් ඒකට වතුර එකතු කරගන්නවා.
ඔයාලට රස අනුව වතුර, සීනි, ලුණු එකතු කරගන්න. සීනි ටික දිය වෙනකන් හොඳින් හැඳිගා ගන්න. දැන් මං හදාගත්ත බීම දෙක ඉදුරු වලට දාගන්නවා. මේ තියෙන මං හදාගත්ත පැෂන් ෆෘට් බීම දෙක. දැන් මං ඔයාලට කියලා දෙන්න යන්නේ පැෂන් ෆෘට් අයිස් පලන් හදාගන්නේ කොහොමද කියලා. මේ කප් ඔයාලට වෙළඳපොලෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේම මේ ස්ටික් එකත් ඔයාලට හොයාගන්න පුළුවන්. මේ එකක් දෙකට කඩලා තමයි මම මේකට දාගන්න හදන්නේ. මේ තියෙන්නේ මං කලින් හදාගත්ත පැෂන් ෆෘට් එකේ ඉතුරු බීම ටික. ඒකට ඔයාලා සීනි වැඩිපුර ටිකක් දාලා හොඳ පැන් රස ගතියට තමයි මේ අයිස් පලන් එක හදාගන්න ඕනේ.
මේ පෙන්වන ආකාරයට බීම ටික පොඩි කප් වලට දාගන්න. ඔන්න දැන් අපේ අයිස් පරණ ටික ගල් වෙලා තියෙන්නේ. මම ඒක ලේසියෙන්ම දරව ගන්න පුළුවන් වෙන්න මේ ට්‍රේ එකේ අඩියට වතුර ටික දාක තමයි තියෙන්නේ. මේ රස්නේ කාලෙට යාපු බීම එකක් තමයි මේ පැචම් පූ. ඒ වගේම තමයි අයිස් පලම පොඩි අය ගොඩක් ආසරේ. මේක ඇඹුල් ගතියනුයි පැන් රසය ගතියනුයි තියෙන හින්දා පොඩි අය ගොඩක් ආසරේ කියලා මට හිතෙනවා. ඔයාලත් මේ විදිහට ඔයාලගේ දරුවන්ට අයිස් පලම් හදලා දෙන්න. ගොඩක් රසයි මේ අයිස් පලම් එක. මන් දැන් අඹ බීම එක හදා ගන්න තමයි යන්නේ. මේ අඹ බීම එක මම ටිකක් කුක්කුවට වගේ තමයි හදන්නේ. ලේසි ක්‍රමයකට අඹවල මදය සූරලා අරගන්න ඕනේ.
දැන් මං අඹ ටික බ්ලෙන්ඩර් කරගන්නවා. මං බ්ලෙන්ඩර් කරගත්ත අඹ එකට වතුර එකතු කරනවා. ඔයාලා වතුර, සීනි, ලුණු අරගෙන රස අණුව හදා ගන්න ඕනේ. මොකද අඹ බීම එක ගොඩාක් වතුර වගේ බිව්වම රස නැහැ. ඒ හින්දා ඔයාලගේ රසය අණුව ඔයාලා හදා ගන්න. මං කලින් බීම එක හදද්දි පෙරා ගත්තා වගේම මේ අඹ එකත් පෙරා ගන්නවා. දැන් මම අඹ වීමේකටත් පොඩි දෙහි ගෙඩියක් එකතු කරගත්තා. මේ තියෙන්නේ අවසානයේ සූදානම් කරගත්ත අපේ බීම එක. ලස්සනයි නේද? ඒ වගේම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. මම අද ඔයාලට ගෙනාවා අඹ බීම එකත්, පැෂන් ෆෘට් බීම එකත්, පැෂන් පලම් එකත් ඔයාලා හදලා බලලා මට හොඳ නරක කියන්න. මේ වීඩියෝ එක කාට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. ඉතින් එහෙනම් මෙවැනිම වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්. පරිස්සමින් ඉන්න.